මම අනුහස් මේ කතා අනුහස් YouTube channel එකට ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. අධ්‍යාපනය සඳහා මූලික තනක් ලබා දෙන මගේ YouTube channel එකේ අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ 7 ශ්‍රේණිය ගණිත 7 වෙනි පාඩමයි. මේ පාඩම අපි අලුතෙන් ඉගෙන ගන්න පාඩමක්. මේ පාඩමේ නම තමයි සමාන්තර සරල රේඛා. ඒ නිසා ඔයාලට මේක හොඳට මතක තියාගන්න වෙයි. අපි වැඩි වෙලා ගන්න නැතුව පාඩමට යමු එමුකෝ. සරල රේඛා ඛණ්ඩේ අන්ත ලක්ෂ්‍ය හඳුනා ගනිමු. සරල ධාරයක් භාවිත කර ඍජු රේඛාවක් අදින්න. මෙම සරල රේඛාව T ලෙස නම් කරන්න. ඔයාලා දන්නවනේ සරල ධාරයක් කියන්නේ අඩිරුලක් කියලා. අපි අඩිරුලක් භාවිත කරලා මේ විදියට සරල රේඛාවක් අදිනවා. අපි මේ සරල රේඛාව T කියලා නම් කරනවා. සරල රේඛා මත A සහ B ලක්ෂ්‍ය රූපේ පරිදි ලකුණු කරන්න. T සරල රේඛාවේ AB කොටස AB සරල රේඛා ඛණ්ඩය ලෙස හඳුන්වනු ලැබේ. A සහ B සරල රේඛා ඛණ්ඩේ A සහ B ලක්ෂ්‍ය එම සරල රේඛා ඛණ්ඩයේ අන්ත ලක්ෂ්‍ය ලෙස හැඳින්වේ. ඒ කියන්නේ දැන් අපි කලින් මාක් කරා නේද A සහ B එක් දෙකලවරේන අපි ඒක සටහන් කරගත්තේ. අපි ඒ හඳුන්වන්නේ අන්ත ලක්ෂ්‍ය කියලා. සරල රේඛා ඛණ්ඩ නම් කිරීමේදී ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු භාවිත කිරීම සම්මත ක්‍රමය වේ. සමාන්තර සරල රේඛා එකිනෙක ඡේදනය නොවන එකම තලයක අදින් ලද සරල රේඛා දෙකකට සමාන්තර සරල රේඛා දෙකක් යයි කියනු ලැබේ. දැන් ඔයාලා බලන්නකෝ අපි මේ ඇදලා තියෙන M සහ L සරල රේඛා දෙක. මේ අපි බලුවොත් අපි මේක දිගටම ඇදගෙන ගියොත් කාන්ත ලක්ෂයක් හරහා අපි මේ කොතනදිවත් දෙක එකට ගෑවෙන්නේ නැහැ. අපි P සහ Q එක දිගට ඇදන් ගියොත් ඒත් අපිට කොතනකවත් ගෑවෙන්නේ නැහැ. P Q හා R S සරල රේඛා සමාන්තර බව අපි ඉරි කැලි දෙකකින් දක්වනවා. මෙන්න මේ විදියට P Q ලියලා ඇල ඉරි දෙකක් ගහලා R S ලෙස ලියනවා. සරල රේඛා කීපයක් සමාන්තර බව දැක්වීමට ඉහත රූපයේ දැක්වෙන ආකාරයට E හිස් එකම දිශාවට යොදනු ලැබේ. දැන් අපි මේ වගේ සමාන්තර රේඛා දෙයක් ඇඳා කියමුකෝ. එතකොට ඒවා සමාන්තරයි කියලා අපි පෙන්වන්න කරන්නේ E හිස් ප්‍රමාණයක් යොදනවා. ලම්බ දුර. මොකද්ද මේ ලම්බ දුර කියන්නේ? සමාන්තර සරල රේඛා දෙකකින් එක් රේඛාවක පිහිටි ඕනෑම ලක්ෂ්‍යයක සිට අනෙක් රේඛාවට ඇති කෙටිම දුර නියතයක් වේ. මෙම නියත දුර සරල රේඛා දෙක අතර ලම්බ දුරයි හඳුන්වනවා. අපිට මේ ලම්බ දුර සමාන්තර රේඛා අතර ඇති පරතරය විදිහටත් හඳුන්වන්න පුළුවන්. එකිනෙකට නියත දුරින් පිහිටි එකම තලයේ වූ සරල රේඛා එකිනෙකට සමාන්තරය. චතුරස්‍රය සහ සරල ධාර භාවිතයෙන් සරල රේඛාවක සමාන්තර වූ තවත් සරල රේඛාවක් ඇදීම. පළවෙනි පියවර. සරල ධාරය භාවිතයෙන් අභ්‍යාස පොතේ සරල රේඛාවක් ඇද එය L ලෙස නම් කරන්න. හරි. දැන් ඔයාලත් ඔයාලගේ අභ්‍යාස පොතේ අඩිරුලක් භාවිත කරලා සරල රේඛාවක් ඇදලා එය එල්ලිදිය නම් කරන්නකෝ. දෙවැනි පියවර. රූපේ පරිදි L සරල රේඛාව විහිත චතුරස්‍රයේ සුජු මුල්ලේ එක් ධාරයක් සමග සම්පාත වන ආකාරයට විහිත චතුරස්‍රය තබන්න. මෙන්න අලුත් දෙයක්. විහිත චතුරස්‍රය. මේ විහිත චතුරස්‍රය ගැන ඔයාලා දන්නවද? ඔයාලගේ කවකටු පෙට්ටිය තියෙනවා නේද? මේ රූපේ තියෙනවා වගේ ත්‍රිකෝණයකට හුරු අඩිරූලක් වගේ දෙයක් කවකටු පෙට්ටියේ තියෙනවා. ඔයාලා ගාව කවකටු පෙට්ටියක් තියෙනවා නම් මේ විහිත චතුරස්‍රය එළියට ගන්නකෝ. මේ ත්‍රිකෝණය වගේ අඩිරූල තමයි අපි විහිත චතුරස්‍රය කියලා හඳුන්වන්නේ. මේ විදියට අඩි රූලයි විහිත චතුරස්‍රය තියාගන්නකෝ. සුජු මුල්ලේ අනෙක් ධාරය සමග සම්පාත වන ලෙස සරල ධාරය තියන්න ඕනේ. තුන්වන පියවර.
සරල ධාරය අචලව තබාගෙන සරල ධාරය දිගේ විහිද චතුරස්‍රය ගෙන යන්න. මේ විදියට අඩියුල තියලා හිමීට අපි විහිද චතුරස්‍රය පල්ලෙහාට අරන් යන්න ඕනේ. අවශ්‍ය ස්ථානයකදී විහිද චතුරස්‍රය චලනය කිරීම නතර කර එම ඍජු මුල්ලේ නිදහස් ධාරය දිගේ සරල රේඛාව කදින්න. දැන් අපි විහිද චතුරස්‍රය පල්ලෙහාට අරන් ගියානේ. අපි දැන් විහිද චතුරස්‍රය දිගේ මේ විදියට සරල රේඛාවක් අදිනවා. ඊළඟ කොටස කරන්න අපි අඩි රෝලයි විහිද චතුරස්‍රය දෙකම අයින් කරගමු. දැන් අපි ඇදගත්ත සරල රේඛාව M ලෙස නම් කරන්න. දැන් ඔබට සරල රේඛාවකට සමාන්තර M නම් සරල රේඛාව ලැබිලා තියෙනවා. දැක්ක නේද? හරිම ලේසි. මේ L සහ M සරල රේඛා දෙක අපි කොච්චර දිගට ඇදගෙන ගියත් ඒ දෙක එකට ගෑවෙන්නේ නම් නෑ. 2017 පළමු වාරේ බස්නාහිර පළාත් දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. පන්ති කාමරයේදී සමාන්තර රේඛා ඇදීම. පාඩම් හා සම්බන්ධව කරන ලද ක්‍රියාකාරකම් ඇසුරින් පහත දී යන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඔබ විසින් නිරීක්ෂණය කරන ලද අවට පරිසරයේ සමාන්තර ධාර දැකිය හැකි අවස්ථා දෙකක් නම් කරන්න. අපිට ඒ වගේ අවස්ථා බොහෝමයක් තියෙනවා. ඉනිමගක හරස්ලි, වහලක පිහිටි පරාල, මීටර් 100 ධාවන පතේක දෙපස ඉරි සලකුණු වන අවස්ථා, රේල් පීලි. මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාලා දෙකක් ලියවනම් ඇති. සමාන්තර රේඛා ඇදීම සඳහා ඔබ විසින් යොදාගත් උපකරණ දෙක නම් කරන්න. අපි භාවිතා කරේ අඩි කෝදුවයි විහිද චතුරස්‍රයයි. B කොටසේ පළවෙනි ප්‍රශ්නය. සරල රේඛා ඛණ්ඩයක් ඇද එහි අන්ත ලක්ෂ්‍ය P හා Q ලෙස නම් කරන්න. අපි මේ විදියට සරල රේඛාවක් අදිනවා. ඊට පස්සේ එහි දෙකලවර නැත්නම් අන්ත ලක්ෂ්‍ය P හා Q ලෙස නම් කරනවා. සරල රේඛාවට පිටතින් R නම් ලක්ෂ්‍යයක් සලකුණු කරන්න. හරි, එහෙනම් අපි මේ විදියට R කියලා ලක්ෂ්‍යයක් නම් කරමුකෝ. R ලක්ෂ්‍යයේ සිට P Q රේඛාවට ලම්භකයක් අදින්න. දැන් අපි R ලක්ෂ්‍යය පිටතින් සලකුණු කරගත්තනේ. අපි R එකේ ඉඳලා අපි ඇදගත්ත සරල රේඛාවට විහිද චතුරස්‍රය භාවිතා කරලා මේ විදියට සරල රේඛාවක් ඇදගන්නවා. අපි ඒ S විදියට නම් කරනවා. එම ලම්භකය PQ රේඛාව හමුවන ලක්ෂ්‍ය S ලෙස නම් කර RS දුර මැන ලියන්න. ඔබට පැමිණි දුර සටහන් කරලා අපිට කමෙන්ට් කරන්නකෝ. C කොටසේ පළවෙනි ප්‍රශ්නය. සමාන්තර රේඛා ඇදීම සඳහා යොදාගත් උපකරණ භාවිතයෙන් AB සමානයි සෙන්ටිමීටර 6ක්, BC සමානයි සෙන්ටිමීටර 3ක් වූ ABCD ඍජු කෝණාශ්‍රය අදින්න. ACට සමාන්තර වූ D ලක්ෂ්‍යය හරහා යන සමාන්තර රේඛාව අදින්න. අපි මේ විදියට සෙන්ටිමීටර 6ක සරල රේඛාවක් ඇදලා එහි දෙපැත්ත AB විදියට නම් කරමුකෝ. අපි විහිද චතුරස්‍රය මේ විදියට ගානට තියලා අපි මේ විදියට සලකුණු කරගමුකෝ. සෙන්ටිමීටර 3 වෙනකම් අපි ඊට පස්සේ සෙන්ටිමීටර 6ක් වෙන්න මේ විදියට හරියටම විහිද චතුරස්‍රය තියලා තවත් ඉර ගහ ගන්නවා. දැන් අපි හරියටම ඉරියද ගත්තද කියලා බලමුකෝ. අපිට දැන් ඍජු කෝණාශ්‍රය නදීන් දින මුලින්ම අපි ඍජු කෝණාශ්‍රය හරියට ඉවර වෙන මේ විදියට විහිද චතුරස්‍රය තියාගෙන සෙන්ටිමීටර 3ක් දෙයි බලලා හරියට ඉර ගැහුවොත් ඔයාලට සෙන්ටිමීටර 3ක් හරියට මෙතන තියනවා කියන්නේ ඔයාලා වැඩේ හරියට කරලා තියෙනවා. දැන් ඊළඟ පියවරට හරියන්න A සහ C එකිනෙක යා කරමු. A හා C එකිනෙක යා කරයින් පස්සේ අපිට විහිද චතුරස්‍රයයි අඩි කෝදුවයි දෙකම ඕන වෙනවා. අපි
C සහ D මේ විදියට විහිද චතුරස්‍රය මේ විදියට පිහිටගෙන අපි අඩිරූලත් මේ විදියට තියමු. අපි අඩිරූල උපයෝගී කරගෙන විහිද චතුරස්‍රය හිමීට හිමීට උඩට අරගමු. ඊට පස්සේ විහිද චතුරස්‍රයේ දිගේ රේඛාවක් අදිමු. අපිට ඕනනම් ඒ රේඛාව තව දික් කරන්න පුළුවන්. කොහොම හරි මේ ඊහිස් ටිකත් මාක් කරන් පස්සේ අපිට උත්තරය එන්නේ මේක. ඔයාලාගේ කොලේ මේ විදිහට ඇදලා තියෙනවනම් ඔයාලා කරලා තියෙනවා හරි. හරි යාළුවනේ. අපි 7 ශ්‍රේණිය ගණිතයේ 7 වෙනි පාඩම කෙටි සටහන් විදිහට විනාඩි 10ක් වගේ අඩු කාලයකින් ඉත කෙටියෙන්ම සාකච්ඡා කරා. මං හිතනවා මේ වීඩියෝ එක විභාගයට පාඩම් කරන ඔයාලට ගොඩක් වැදගත් වෙලා ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මගේ YouTube channel එක subscribe කරන්න. තව ඔයාගේ යාළුවෙක්ටත් මේ දැනුම බෙදා දීම වෙනුවෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් දවසකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. නැවතත් මෙවැනි වීඩියෝකින් හමුවෙමු.